ඔයාලා මේක දිලා ඉන්නේ සිල්ලෙග්‍රි හෝම් YouTube channel එක සමගින්. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඉතාමත් වටිනා ගණි ඖෂධීය ශාකයක් ගැන. මේ තියෙන්නේ පෙතිතෝර. ඉතින් පෙතිතෝර කියන්නේ ගොඩාක් හොඳ ඒ වගේම ඖෂධ ගුණෙන් පිරුණු ශාකයක්. ඉතින් අපි කතා කරමු පෙතිතෝර ගැන. තෝර පවුලේ වඩාත් ජනප්‍රිය තෝර වර්ගයක් තමයි පෙතිතෝර කියන්නේ. ඉතින් තව තෝර වර්ග තියෙනවා. පැණි තෝර, ඇත් තෝර වගේ තවත් තෝර වර්ග තියෙනවා. ඒත් අද අපි කතා කරන්නේ පෙති තෝර ගැන. මේ තියෙන්නේ තෝර ශාකයක්. ඉතින් තෝර ශාකයේ පත්‍ර රවුම් වලට පේනවා. ඉතින් පත්‍ර රවුම් හැඩයෙන් තමයි තියෙන්නේ. ඒ වගේම මල් ගත්තොත් කහපාටයි. මල් කහපාට පොඩි කිනිත්තක් වගේ තමයි තියෙන්නේ. මේ තෝර ශාකයේ මල්, ඒ වගේම පත්‍ර, කරල් මේ සියලුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තයි. ඖෂධ ගුණයෙන් බොහෝ වටිනා ශාකයක් තමයි මේ පෙතිතෝර කියන්නේ. ලංකාවේ සෑම දේශගුණික කලාපයකම තෝර අපිට දැක ගන්න පුළුවන්. ටිකක් කැලෑබද ප්‍රදේශවලට වෙන්න වැඩිපුර තෝර ශාකය දැක ගන්න පුළුවන්. පෙතිතෝර ගත්තොත් වාතය, සෙම, පිත යන මේ තුන් දොස් නසන හා විවිධ රෝගවලට ඖෂධයක් ලෙස තෝර ශාකයේ කොළ, මුල්, බීජ යොදා ගන්න පුළුවන්. මේ ශාකයම මේ ශාකයේ හැම කොටසක්ම ඉතාමත් වටිනා ඖෂධීය ගුණයෙන් යුක්තයි. විෂ නසන ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා වගේම ආහාර රුචිය වර්ධනය කරනවටද පෙතිතෝර ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම පෙතිතෝර හදවත් රෝගවලට ගොඩක් හොඳයි. ඒ වගේම උදරය පිරිසිදු කරනවා. ඒ වගේම මේ පිරිසිදු කිරීමත් සමගම කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරන්න මේ ශාකයට පුළුවන්. ලටත් පුළුවන් ඔයාලගේ නිවසේ පෙතිතෝර ශාකයක් වර්ධනය කරගන්න. ඉතින් පෙතිතෝර පැල මගින්, එහෙම නැත්නම් පෙතිතෝර බීජ මගින් ඔයාලට පෙතිතෝර පැලයක් වර්ධනය කරගන්න පුළුවන්. පෙතිතෝර ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ මනාකියාකාරීත්වයක් ඇති වෙනවා. ඒ වගේම එහි ඇති විරේචන ගුණය මලබද්ධය වළක්වාලීමටද හැකියාවක් තියෙනවා. පෙතිතෝර කියන්නේ ලෙඩ රෝග ගණනාවකටම සුව කරන ඖෂධීය ශාකයක්. ඒ වගේම සමේ රෝගවලටද පෙතිතෝර කියන්නේ ඉතාමත් හොඳ ඖෂධීය ශාකයක්. සමේ ඇතිවන දද, කුෂ්ඨ, අලුහන් වගේ සමේ රෝගවලටද පෙතිතෝර ගොඩක් හොඳයි. සමේ ඇතිවන අලුහන් වලට ඔයාලට පුළුවන් පෙතිතෝර කොළ කිහිපයක් අරගෙන සෝදලා හොඳට අමරලා මේක පල්පයක් විදිහට අලුහන් තියෙන තැන ගල්වන්න. ඉතින් මේක ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නවා ඔයාලගේ සමේ රෝගවලට. පෙතිතෝර පැලයක් ගෙදර තියෙනවා කියන්නේ ඒක ගොඩාක් ලෙඩ රෝගවලට උපකාරී කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් හරිම ලස්සන කුඩා පැලයක් මේක. මල් පැලයක් වගේ හරි ලස්සන ගෙදර තියාගන්න පුළුවන් පෝච්චියක ඔයාලට මේ ශාකය වගා කරලා. පෙතිතෝර කොළ අපට මැල්ලුමක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. ඒ වහම නැත්තන් ඔයාලට පෙතිතෝර කොළ තම්බල ඒ වතුර එක බීමට ගන්න පුළුවන්. තවද ඔයාලට කලවම් මැල්ලුම් හදනව නම් පෙතිතෝර කොළ යොදා ගන්න පුළුවන්. ඉතාමත් රසවත් හා ගුණයෙන් සපිරි මැල්ලුමක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්තන් කොළ කැඳ හදනකොට ඔයාලට පුළුවන් පෙතිතෝර කොළ ටිකක්ද කොළ කැඳයකට යොදා ගන්න. මේ වගේ වීඩියෝ දිගටම නැරඹීම සඳහා SL Agri Home YouTube channel එක subscribe කරලා තියාගන්න.